සිනමාව ලෝකයේ 20 වෙනි සියවසේ බිහි වූ කලාවන් අතර නූතනම කලාමාධ්‍ය. ලොව පළමු චිත්‍රපට දර්ශනය එළිදැක්වුණේ 1895 දෙසැම්බර් 28 වෙනිදා ප්‍රංශයේ පැරිස් නුවර ග්‍රෑන්ඩ් කැෆේ නම් ආපන ශාලාවේදී. එය ස්වභාවික සිද්ධියක් වාර්තා කිරීමක් මිස කතාවක් ගැබ් වූ වෘතාන්ත චිත්‍රපටයක් නොවේ. ලුමිය සහෝදරී චලන චිත්‍රයේ සොයාගත්තේ විද්‍යාත්මක හා තාක්ෂණික ගවේෂණයක් ලෙසයි. එදා එය චලනය වන රූපයක් පමණයි. චලන චිත්‍රය දැවැන්ත විනෝද මාධ්‍යයක් හා කලාවක් බවට පත්වුණේ දශක කිහිපයක ඓතිහාසික ගමනක් සමගයි. ග්‍රිෆිත්, ආයිසන්ටයින්, ප්‍රඩෝකි, බසන් වැනි සිනමාවේදීන් සිනමාවේ ව්‍යාකරණයට හා භාෂාවට ප්‍රබල පදනමක් දැනුවා. කාල් ඩූය, ජීන් රෙනුවා, බර්ග්මන්, ෆෙලිනි, අන්තෝනියෝනි, කුරසාව වැනි සිනමාකරුවන් සිනමා මාධ්‍ය ආත්ම ප්‍රකාශනයක් සහ මහා කලාවක් බවට පත් කළා. ඉතාලි නව තාත්විකවාදය, ප්‍රංශ නව රැල්ල, අමරිකානු පාතාල සිනමාව හා ලතින් අමරිකානු නව සිනමාව සිනමා මාධ්‍ය තවදුරටත් වෙනස් කරමින් එය විකල්ප කලාවක් බවට පත් කළා. මේ සියල්ල අතරින් සිනමා රූපය මිනිස් සිත් සතන් සනහම ඉතිහාසයේ සමග ගමන් කළා. වසර 65කට එහා දිවෙන ලාංකීය සිනමා ඉතිහාසයේ ඒ මත පතිත වුණු කුඩා මිනිසෙකුගේ දැවැන්ත සෙවනැල්ල. ඒ සෙවනැල්ලෙන් ආලෝකමත් වුණේ ලාංකීය නූතන සිනමාවක මුල් ජවනිකා වෙලයි. වත්තයි අපට නැති වුණා. ඇයි ඔහු අපට වැදගත් වන්නේ අදත්? නැතිනම් ඇයි ලෙස්ටර් අපිට ඊළඟ මතු පරම්පරාවටත් ඔහුගේ සිනමාව වැදගත් වෙන්නේ? ලෙස්ටර් හෙම්ස්පීරිස් තමයි සිංහල සිනමා නැත්නම් නූතන සිංහල සිනමා නූතන එක්තරාර්ථයෙන් ශ්‍රී ලාංකික සිනමාවේ පියා පුරෝගාමී. ආචාර්ය ලෙස්ටර් හෙම්ස්පීරිස් මහත්මයා හඳුනා දෙන්නට කැමති අපේ සිනමාවේ මහා ප්‍රඥා ලෙසින්. ඔහු සිනමාකරුවකු වශයෙන් මේ රටට සිනමාවට මේ රටට ලබා දුන් ගෞරවනීය තත්ත්වය හා සමපාත වෙන්න පුළුවන් කිසිම ශිල්පියෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමාවට අවතීර්ණ වුණ යුගයේ ඉඳලා අද දක්වා මේ මිහිපිට බිහි වෙලා නැහැ. මම හිතන්නේ නාට්‍ය කලාවේ ප්‍රබෝධයක්, නාට්‍ය කලාවේ පුරෝගාමිත්වයක් සහිතව සරච් මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් මනමෙපි වුණා. ඒ වගේම සිංහල සිනමාවේ පුරෝගාමී නිර්මාණකරුවා බවට ඒ දශකයේ තුල පත් වෙනවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. වැදගත් වන්නේ ප්‍රධානම දේ තමයි ඔහු තමයි මේ රටේ පුරෝගාමී සිනමාකරුවා සිනමා මාධ්‍යයෙන් අත්දැකීමක් ප්‍රකාශ කරපු. මේ ජාතික දෘෂ්ටිකෝණය ඉඳලා බැලුවම ලෙස්ටර් ජේම්ස් පීරිස් කියලා කියන්නේ එක්තරා ආකාරයක බොහොම ආගන්තුක, අපෙන් ඈත් වෙච්ච නාගරික පුද්ගලයෙක් වගේ. අද අපි බලමු කොහොමද මේ අපිට ඊටාම දුරින් ඉන්න ලෙස්ටර්ව අපි සමීප කරගන්නේ කියලා. පාසල් සමයේ සිට උගත් ඉංග්‍රීසි සාහිත්‍ය තම සොහොයුරා ඔස්සේ ලයනල් වින්ටා 43 කණ්ඩායම් සමග පැවති සංස්කෘතික සම්බන්ධය 40 දශකයේ අගභාගයේ ලන්ඩනයේ ආධුනික චිත්‍රපට සංගම් මුසේවෙන්ම
කෙටි චිත්‍රපට නිර්මාණය කිරීමෙන් ලද අත්දැකීම්, රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට රූගත කිරීම පිළිබඳ අත්දැකීම් වැනි බොහෝ දේ ලෙස්ටර් තම පළමු චිත්‍රපටයට එක් වෙද්දී ඔහු පිටුපස දැවැන්ත ඉතිහාසයක් සේ පැවතුණා. මම මොකද විතරම් කලබලින් දුවන්නේ? මට මේ වැත් එක වීලු කර කර ඉන්න. දැන් අම්මා බැන බැන. මම මේ වීලුවක් නෙවෙයි කරන්නේ. මට බෑ මේ කඳු නගින්න. මට හරියට මහන්සි. කඳු නගින්න බැරි නම් මොකටද සරුංගල් අරින්නල්? ඔයා හැමතිස්සෙම මට බනිනවා. ඊට පස්සේ වෙන්න ක්‍රම එනවා යන්න. 1956 ශ්‍රී ලංකාව තියුණු දේශපාලනික හා සංස්කෘතික වෙනසකට මුලපුරද්දී සිංහල සිනමාවට එක් වූ රේඛාව නම් චිත්‍රපටය අපේ සිනමාව මත එතෙක් පතිතව තිබූ දකුණු ඉන්දීය සිනමා සෙවණැල්ල නිශ්චිත රේඛාවකින් ඉරක් ඇඳ සීමා මායම් ලකුණු කළා. එය අපේම සිනමාවක ඉරනම් රේඛාවයි. රේඛාව මම මුල් වරට දැක්කේ. එක අතකින් බලනකොට මං හිතන්නේ මං දැකපු මුල්ම සිංහල චිත්‍රපටිය. මොකද ඒ කාලේ මම ලංකාවේ සිනමාවට උනත් අවුරුදු 10 ඒ කාලේ. එතුමා කතෝලික ආගම්කාරයෙක්. ඒතර මේ රටේ සංස්කෘතියෙන් ගතිසිරිත පැවතුම් අතින් වගේම තමන් අදහන දහම අතිනුත් ඔහු එක්තරා විදිහකට ආගන්තුකයි කියලා කීවේ. මේ ආගන්තුක පරිසරයෙන් බිහිවන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සිනමාව පටන් ගන්නේ රේඛාවෙන්. කතා කලාව හා සිනමා රූපය පිළිබඳ මිතික් නොවුණු අභිරුචියකින් හා වෙනස් ප්‍රවේශයකින් යුතුව සිනමා කැමරාව එළිමහනට රැගෙන ආ ඔහු මෙරට ගැමි ජනදිවිය දෙස අලුත් ඇසකින් බලන්නට උත්සාහ කළේය. ඒ කැමරා ඇසින් දුටු ජීවිතය රේඛාව නම් චිත්‍රපටයයි. සිරිසේන විමලවීර දේශීය සිනමාවක් පිළිබඳව සංකල්පය හිස දරාගෙන සිටි පුරෝගාමි සිනමාකරුවෙක්. එහෙත් ඔවුන්ට අතික්‍රමණය කරන්නට නොහැකි සීමාවන් කීපයක් තිබුණා. පළමුවෙන්ම ඔවුන් සියලු දෙනාම නිරතව හිටි නාට්‍ය. ඒ නාට්‍ය ආකෘතිය ඔවුන් සිනමාවට රැගෙනෙනවා. දෙවනුව දකුණු ඉන්දියානු දෙමළ චිත්‍රපටයේ මුහුණුවර. මේ සීමා දෙකම අතික්‍රමණය කරන්නට මේ පුරෝගාමි සිනමාකරුවන්ට නොහැකි වෙන නිසා පළවෙනි අවුරුදු 10 හුදු විනෝදාස්වාදයම මූලික කරගත් එහෙත් මෙරට හෝ මෙරට මිනිසාගේ ජීවිතය නිරූපණය කරන සිනමාවක් බවට පත්ුනේ නැහැ. ලෙස්ටර්ට ඉස්සෙල්ලා වේදිකා එකයි තිබුණේ. ලෙස්ටර් කරේ වේදිකාව දෙකක් කරා. ඩබල් ස්ටේජ් කියලා කියනවා. ඒ කියන්නේ ලෙස්ටර් කරේ වේදිකාව උඩ රඟපානව නළු නිළියෝ ඒක බලන් ඉන්න අය එළියේ ඉන්නවා. මේ දෙගොල්ලොන්වම අන්තර්ගත කරා යම් ආකාරයකට සිනමා අවකාශයකට. සිනමාව රූප භාෂාව, ඒ භාෂාව හසුරන ව්‍යාකරණයක් සහ අලංකාර සම්ප්‍රදායක්. සිනමා සෞන්දර්ය නැතු සිනමා ලංකාරය අපිට ගෙන එන්නේ රේඛාව චිත්‍රපටය. අනේ රළයිනම් සතියක්වත් තල්ලුවේ නැහැ. ඔක්කොම සල්ලි ඔතන තියෙනවා. දැන් ගම පෙන්නපු නිසා නෙවෙයි රේඛාව හොඳ වෙන්නේ. රේඛාව හොඳ වෙන්නේ සිනමා එක සිනමාත්මක කෘතියක් නිසා. එතෙක් ගම පිළිබඳව ගොඩනගන්න හදමින් තිබිච්ච සෞන්දර්යාත්මක ගොඩනැංවීම සම්පූර්ණයෙන්ම එහි පදනමම කඩලා බිඳලා දානවා. මේ ගමේ ඇත්තටම ලේ මස් අට නහර වලින් හැදිච්ච, මිනිසුන්ට ආදරය කරන, මිනිසුන්ට වෛර කරන, ජීවිතෙත් එක්ක හැප්පෙන දඟලන මිනිස්සු ඉන්නවා. රේඛාව දේශීය සිනමාව සම්පූර්ණයෙන්ම විප්ලවයකට භාජනය කළා. ඒ යුගයේ කැමරාව අරගෙන එලිමහනට ගිහිල්ලා මේ රටේ කිසිවකු ඔහුට සමහර උපහාසයෙන් හිනා වුණා. කැමරාව ඇතුලේ ඉඳලා එළියට ගත්තම වෙච්ච දේ තමයි ඒක විෂුවල් මීඩියම් කියන තැන ඉඳලා. ඒ කියන්නේ අපි කො දෘශ්‍යමය මාධ්‍යයක ඉඳලා මේක මාරු වුණා ලිඛිත මාධ්‍යයකට. එහෙම නැත්නම් අපි ඒකට කියනවා රීඩින් කියලා. ඒ කියන්නේ සිනමාව කියන්නේ කියවීමක් කියන එක තමයි ලෙස්ටර් අලුතෙන් අති කරපු මානෙ. යමුනලවිල්ලේ නලවිල්ලේ නලවිල්ලේ අඩි අඩි යන්නන බීරිදි තොටිල්ලේ අඩි අඩි යන්නන බීරිදි තොටිල්ලේ. Thank you.
ඉස්සල්ලා තිබුණා නම් ශෛලීගත සම්ප්‍රදායක් රංගනේ ලෙස්ටර් ඉස්සල්ලා චිත්‍රපටිවල ලෙස්ටර් කරේ මේ ශෛලීගත සම්ප්‍රදාය ටග්ගල මාරු කරා තාත්වික රංගනයකට. ඒක තාත්වික රංගනය කියලා කියන්නේ අපේ සැබෑ ජීවිතේ. ඒ සිනමාවක් විඳින්න දකින්න රස විඳින්න හුරුවක් නැති පිරිසක් එක්ක තමයි සිනමාකරණය කරන්න සිද්ධ වුනේ. ඉතින් ලෙස්ටර්ගේ රේඛාවෙන් පස්සේ මේ තිබිච්ච මේ කඩාවැටීම පිළිබඳ මේ අනුකම්පාවෙන්ද කොහෙද කේ ගුණරත්න මහත්මයා සංදේශ චිත්‍රපටය කිරීම සඳහා මේ විවෘත චෙක්පතක් දුන්නා කියලා අපි අහලා තියෙනවා. ඉතින් මේ ලෙස්ටර් මහත්මයා මේක කියලා තියෙනවා. ඉතින් සංදේශ චිත්‍රපටයෙන් තමයි ඔහු මේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය සකස් කරගන්න පෙළඹෙන්නේ. මම හිතන්නේ ඔහුට අභියෝගයක් එල්ල වුණා දුවන්න චිත්‍රපටියක් කරන්න කියලා. මම කියන්නේ ඒකට ඔහු හොඳින් ප්‍රතිචාර දැක්වුවා කියලා. කියන්නේ ඔහු ඒ අභියෝගය බාරගත්තේ අසුභවාදීව නෙවෙයි සුභවාදීව. හන්දේසයට මම එනකොට චිත්‍රපටියේ වැඩ පටන් අරගෙන වගේ. ඉතින් මටත් තිබුණේ මමත් තව උපාධ්‍යක්ෂකවරයෙක්. මේක දවන්ත චිත්‍රපටියක්. සංදේශේ anu මෙරට ජනප්‍රිය සිනමාවේ සමාරම්භක සිනමා කෘතියයි. ජනප්‍රිය සිනමාවට අවශ්‍ය ආකෘතිය, ඒ හැඩතල සියල්ල හඳුන්වා දෙන්නේ සංදේශේ චිත්‍රපටය. ඒ වගේම සංදේශේ චිත්‍රපටය විශාල වශයෙන් මුදල් උපයනවා. විශාල ආදායම් වාර්තාවක් පිහිටවනවා. මම හිතන්නේ එදා මෙදා තුර ඒ වගේ ශූර රචනාවක්, ඒ වගේම ඒ වගේ ශූර නිෂ්පාදනයක් අපිට දකින්න ලැබුණේ නැහැ කියන එක අද බිහිවෙන චිත්‍රපටිවලට කරන අවමානයක් නෙවෙයි. අපි මතක තියාගන්න ඕනේ මේ ජාතික මතවාදයක් ප්‍රකාශ කරන්න ලෙස්ටර් සිනමාවක් හැදුවේ නැහැ. ඒක පටලවාගෙන එවැනි දේවල් සඳහා පසුකාලීන සිනමා කරන උත්සාහ කරපු අවස්ථාව අපිට පේනවා. ලෙස්ටර් නූතනවාදී, ඒ නිසා මානවවාදී. ඒ වගේම මේ චිත්‍රපටයෙන් අපිට එළි දකින්න කලාකරුවන් සුමිත්‍රා ගුණවර්ධන නැත්නම් සුමිත්‍රා පීරිස් මහත්මිය එනවා. තිස්ස ලියනසූරිය එනවා. ගාමිණී ෆොන්සේකා මෙරට ජනප්‍රියම නළුවා බවට පත්වීමේ ගමන් මාර්ගය ආරම්භ කරනවා. 20 වැනි සියවසේ එලිපත්තේ දකුණු පළාතේ ගම්මානයක සමාජ වෙනසක් මැද මිනිස් සම්බන්ධතා වෙනස් වුණා. සියුම් නිරීක්ෂණාත්මක ලයාන්විත සිනමා රීතියක ඒ ජීවිත වෙනස සිත්තම් කළ ගම් පෙරළිය අපේ සිනමාව ජාත්‍යන්තර සම්මානයක ජයග්‍රහණය ලද පළමු අවස්ථාවයි. මහගෙදරත්තන්ට දැන් එහෙට සරුවක් නැහැ මහත්මයෝ. ඒ මිනිසුන්ට හරිම නරක කල දසාවක් ලැබලා තියෙන්නේ. මට ආරංචි 30 ගාන ඉස්කෝලෙත් අස්කර ගන්න යනවා කියලා. අපේ ජනප්‍රිය මේ කතිකාව ඇතුලේ අපිට හම්බ වෙන දෙයක් තමයි ලෙස්ටර් කියන්නේ නාගරික මේ ගති පැවතුම් තියෙන නගරේ හැදිච්ච ක්‍රිස්තියානි පසුබිමක් තියෙන මේ බටහිර නැඹුරුවක් තියෙන චරිතයක්. ඒ හින්දා ඔහුට හොඳටම මේ අහුවෙන්නේ මේ නාගරික ජීවිතය කියලා. කියන්නේ ගමේ ජීවිතය මේ අල්ල ගන්න තරම් මේ දැනුමක් අධ්‍යක්ීමක් ලෙස්ටර් නැහැ කියලා. ඉතින් මම ඒකට එච්චර එකඟ නැහැ. මොකද ලෙස්ටර් කියන කෙනා මේ නාගරික පසුබිමක් තියෙනවා තමයි. නමුත් නාගරික මිනිහා, සැබෑ නාගරික සංස්කෘතියට අහුවෙච්ච මිනිහා කියන්නේ දියුණු මිනිස්සෙක්. මහා සමාජ විපර්යාසයක්, සමාජ පෙරලියක් මාටින් වික්‍රමසිංහයන් ග්‍රන්ථාරූඪ කරන්නේ හරියට මේ මුළු යුගය තුළම ජීවත් වුණ කෙනෙක් වගේ. මේ සමාජ පෙරලිය මේක චිත්‍රපටයකට ගොනු කරගන්න මේ කතා වස්තුව මොනතරම් සංකීර්ණ දෙයක්ද කියලා රජී සිරිවර්ධනලා තිස්ස අබේසේකරලා මේ වගේ ප්‍රවීණයින් එතුමා සමග ඒ වෙලාවේ හිටියා. නවකතාව එක එක්කෙනාගේ පරිකල්පන ශක්තිය ඇතුලේ තමයි නවකතාව පිළිබඳව පාඨකයා තමන්ගේ අවධානයට යොමු කරගන්නේ. දැන් කයිසාරුවත්තේ මොහන්දිරම් නවකතාව කියවපු කෙනෙකුට කවදාවත් ඩේවිඩ් ධර්මකීර්තිමය වෙන්නේ නැහැ. නමුත් ඩේවිඩ් ධර්මකීර්තිගේ චරිතය කයිසාරුවත්තේ මුවන්දිරම් බවට පත් කිරීමේ අභියෝගාත්මක ප්‍රයත්නයක යෙදුනේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. කල් නෑර නඩගෙන් නිදහස් වෙන්න ඕනේ. ඔව්. ඒ ගැන මම ජේම්ස්ට කියලායි තියෙන්නේ. අපේ සිනමාව කලාවක් බවට, අංග සම්පූර්ණ කලාවක් බවට පරිවර්තනය වෙන්නේ ගම්පෙරළි චිත්‍රපටයේ සමගින්. එය අපට යථාර්ථ රීතිය හඳුන්වා දෙනවා. ගම්පෙරළියේ ප්‍රධානම තේමාව තමයි ගම්පෙරළි චිත්‍රපටියේ ඔහු
ඒ ඒ ඒ චිත්‍රපටයට අලුතෙන් ගෙනාවේ මම කියන්නේ ස්ත්‍රියගේ ආශාව. කියන්නේ ස්ත්‍රියගේ ආශාව කුමක්ද යන තේමාව තමයි ගම්පෙරළියෙන් ලෙස්ට පෙන්වුවේ. ඔවා ගැන හිත කරදර කරගෙන දැන් ඇති ඵලය මොකද්ද? ජිනදාස කාත් කවුරුන් නැතුව ඉංගන්නෙක් වගේ මැරුණ එකයි මට දුක. ගිය දේ ගියා නන්ද. ඔවා දැන් අමතක කර දමන්න ඕනේ. මට මතක නැති කරන්න බෑ. මිනි කාමරේ දැක්ක යාගේ මලකඳ. ඒ එකම දේ වෙලා තියෙන්නේ 60 ගණන් වල මුල් වෙලාවේ අපේ රටේ පිරිමින්ට ස්ත්‍රියගේ ආශාව මොකද්ද කියන ප්‍රශ්නේ තිබුණේ නැහැ. මොකද ඒ කාලේ යෝජිත විවාහ තමයි සිද්ධ වුනේ. ඒ කාලේ මේ ලව් කරලා නෙවෙයි මේ කසාද බැන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගත යුතුයි ඒක ඉතාම රැඩිකල් චිත්‍රපටයක්. ඉතින් අපි පිළිගන්න ඕනේ අද අපි භුක්ති විඳින ප්‍රේම ජීවිතවල ආරම්භය ලකුණු වෙන්නේ ගම්පෙරළි. ගම්පෙරළි චිත්‍රපටයේ පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහන් තෘප්තිමත්. ඔහුම ඒ දවස් කාලේ ලියා තිබෙනවා පිටු 200 ගණනක නවකතාව පැය දෙකකට ආසන්න කාලයක ධාවනය වෙන චිත්‍රපටයක් සඳහා කැටි කොට දැක්වීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ජයග්‍රහණයක් කියලා. ගම්පෙරළිය චිත්‍රපටය අරඹන ගමන තමයි 74 ධර්මසේන පතිරාජ ආස්ගව්ව නිර්මාණය කිරීමෙන් අලුත් මාවතකට සිනමාව යොමු කරනකම් පවතින්නේ. මේ 60 ගණන් කියන්නේ මං හිතන්නේ ලෝක සිනමාවෙත් ලෝක මේ කලාත්මක සංවාදයේ ඉතාමත්ම වැදගත් දශකයක්. අපි දන්නවා ප්‍රංශ නවරැල්ල බිහි වෙන්නේ 50 ගණන් වල අග. එතකොට 60 ගණන් වල තමයි සත්‍යජිත් රේ වගේ කට්ටිය, අකිරා කුරසාවා වගේ කට්ටිය මේ සිනමාවේ මේ පෙරළි කරමින් ඉන්නේ. එතකොට ලංකාවෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ මැදිහත් වීම ලංකාවේ සිනමාව ඇතුලේ කරනවා. පළවෙනි වතාවට ශ්‍රී ලංකාව කියන රටට නවදිල්ලි චිත්‍රපට උළෙලේදී රණමයුර සම්මානය ලබා දීලා 1965 දී එතුමා සමස්ත ලෝකයේ ඉදිරිපිට ශ්‍රී ලංකා සිනමාවේ ශ්‍රී ලංකාවේ ගෞරවය උසුව තිබුණා. එහිදීම විචාරක සම්මානය දිනා ගන්නවා. මෙක්සිකෝයේ අකපුල්කෝ නගරයේදී ඒ පැවතුණු 8 චිත්‍රපට උළෙල පිළිබඳ ජගත් සමාලෝචනයේදී රන් හිස ගෝල්ඩන් හෙඩ් ඔෆ් ෆැලින්ක් සම්මානය දිනා ගන්නවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් පුරෝගාමී සිනමා වේදිකාවේ සිනමාකරණය විවිධ තේමා හා වස්තු බීජයන් පදනම් කරගත් පුළුල් පරාසයක් පුරා දිවයන්නක්. නවකතා, ඓතිහාසික පුවත්, ළමා කතා, නාට්‍ය, චරිතාපදාන වැනි විවිධ තේමා හා ආකෘතීන් සමග සිනමා මාධ්‍යෙන් ගනුදෙනු කළ ඔහු වඩාත්ම සාර්ථක වූයේ තම ජීවිතය හා සමීපව ස්පර්ශ කළ හැකි මධ්‍යපාන්තික පවුල් හා මිනිස් සම්බන්ධතා පිළිබඳ තේමාවන් වලදී බව වඩාත් පැහැදිලි. සමාජය වගේම ඔහු මිනිස් චිත්ත සන්තානය විග්‍රහ කරනවා. ඔහුගේ චිත්‍රපට බොහෝ කොට අපට සිනමාත්මක අත්දැකීම ලබා දෙන්නේ අපේ සිත් විග්‍රහ කිරීමෙන්. මම කියන්නේ මේක එතෙක් පැවති සාම්ප්‍රදායික වමේ දේශපාලනය ලොකු අභියෝගයකට ලක් කරගෙනයි මම හිතන්නේ. ඒක අදටත් ඒ අභියෝගය තියෙනවා. මොකද මේ ලෙස්ටර් පැහැදිලි කරලා දෙන්නේ අපේ ආත්මීය පැත්තෙන් බැලුවට පස්සේ යථාර්ථය පේන්නේ දුප්පත් මිනිසුන්ට එක විදිහකටවත්, පොහොසත් මිනිසුන්ට එක විදිහකටත් නෙවෙයි. අපේ ක්‍රියාව සම්බන්ධයෙන් අපි වග කිය යුතුයි කියන තේමාවයි මේ දෙලොක් අතර චිත්‍රපටියේ අපිට පෙන්නුම් කරන්නේ. විශේෂ කරගන්නේ ඉහළ මධ්‍යම පන්තිය. දෙවැනිව ඔහු තේමා කරගන්නේ පුද්ගලයෙකුගේ අභ්‍යන්තර ගති ලක්ෂණ. ඔහුගේ පෙර චිත්‍රපටවලදී ඒ ගැඹුරු ආකාරයෙන් ස්පර්ශ කරන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ චිත්‍රපටය හරිම මේ අපූරුයි. ඒ අපූර්වත්වයේ ප්‍රධාන සාධකය වෙන්නෙත් මේ ටෝනි රණසිංහ කියන මේ චරිතාංග නළුවාගේ භූමිකාව. ද ලංකාවේ
සියලුම ශිල්පීන් එකඟ වෙයි ඔවුන්ගේ උපරිම රංගනයන් දකින්න හම්බවෙන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ මෙහෙයවීම යටතේ කියලා. දෙලොවක් අතර චිත්‍රපටියේ මගේ යම් කිසි කුසලතාවයක් ඉස්මතු වෙනවා. දක්ෂ රඟනායමක් මත වෙනවා. ඒක සම්පූර්ණ ගෞරවය කීර්තිය ආයුත්තේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ට. අර නළුවා හෝ නෙළියට නොදන්නවා එයාගෙන් උකහා ගන්නවා තමන්ට අවශ්‍ය දේ. පැරිලාගතේ අවශ්‍ය දේ පණනට වැඩි වෙනවා නම් එයාලඟ ප්‍රනේරයක් තියෙනවා. ඒ ප්‍රනේරෙන් දාලා අඩු කරන ලෙස්ටර් රූපේ නිර්මාණය කරන ආකාරය, රූපේ රිද්මය, එහි කළු සුදු වර්ණය සහ සංගීතය උපරිම ආකාරයෙන් භාවිත කරනවා මේ නිස්සංකනමැති පුද්ගලයාගේ අභ්‍යන්තර චිත්ත ස්වභාවය එළිදරව් කරනවා. රූපරාමෝ සකස්සා ගන්න කොටම ඒ නළුවාගේ මේ චරිතයට අවශ්‍ය කරන 75%ක් මේ දර්ශනය මේ අහුවෙලා ඉවරයි. ඉතින් රඟපෑම කියන එක ඔහුට ඒක ඇතුලේ නිකන් මේ හැසිරෙන්න විතරක් තියෙන දෙයක් බවට මේ පරිවර්තනය වෙනවා. ඒක ඉතින් අධ්‍යක්ෂකවරයාගේම දක්ෂකම තමයි මං හිතන්නේ. විශේෂම දේ මං හිතන්නේ නළුවන් එක්කලා අර ලොකු ආත්ම විශ්වාසයක් ඇති කර ගන්නවා. ඉතින් එතෙන්දී ඔහු උඟා දුරට චරිත ගැන එක එක චරිත ගැන කතා කරනවා. පොඩි ඉඟයක් දෙනවා මේ වගේ හැඟීමක් ඇති වුණොත් හොඳයි කියලා. මොනරගේ නියම ස්වභාවය තියෙන්නේ උගේ ලස්සන පිල්වල නෙමෙයි. උගේ මූසල කටහඬේ. ඒ නාදයට නයින්ගේ බිත්තර පුපුරනවලු. තමාගේම සංස්කෘතික මෙවලම් වලින් ජීවිතය හාරා අවසා බැලූ මහා සිනමාකරුවෙකුට නිධානයක් හමු වුණා. සමාජ ජීවිතයේ බිඳ වැටෙන වංශවතිකුගේ මනසේ අඳුරු අහුමුළු වල කළු සුදු හැඟීම් ගවේෂණය කළ සිනමා රූප කාව්‍යයක් වූ නිධානය මෙරට විශිෂ්ටතම චිත්‍රපටය ලෙස තැන්පත් වුණා. නිධානය ජාත්‍යන්තර තලයේ විශේෂම අවධානය දෙන චිත්‍රපටය. ඒ වෙනිස් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී රජත සිංහ සම්මානය දිනනවා. අප දිනු ඉහළම සම්මානය. දැන් මෙරට 1997 දී අපි හොඳම චිත්‍රපට 10 තෝරනකොට ප්‍රථම ස්ථානයේ ලබා ගන්නේ නිධානය. ඒක නෙමෙයි ඒකේ තියෙන වැදගත්කම. එම තෝරා ගැනීමේදී ඡන්දේ දුන් සියලුම සිනමා විචාරකයන් මෙරට පළවෙනි ස්ථානයේ තෝරා ගන්නේ නිධානය. මා උත්සාහ කරන්නේ ඔබට කතන්දරයක් කීමට නොවේ. මා සිත අරක්කත් බරකින් නිදහස් වීමටයි. එන්පසු මා දැන් සිටින කාමරයේ වාලයේ පරාලයක ගැට ගසා ඇති ලණුවෙන් අතිවිතර කරගනිමි. ආසියාවේ හැදුණු හොඳම චිත්‍රපට 100 ඉදිරියෙන් ඉන්න චිත්‍රපට. මේ චිත්‍රපටය ලෝක සිනමාවේ ආරම්භයේ ඉඳලා හැදුණු විශිෂ්ටතම චිත්‍රපට 100 මේ චිත්‍රපටයක් තියෙනවා. කතාවේ තේමාව වෙන්නේ එක්තරා වංශාධිපතියෙක් ආර්ථික වශයෙන් දුර්වල වෙනවා. අපිත් ඒ නිසාම භාවයන් ආශ්‍රය කරගෙන ඒ වංශාධිපතියා සමග අනන්‍ය වෙනවා, අනන්‍යකරණය වෙනවා. දිගින් දිගටම මේ අනන්‍යකරණය වෙලා එහි උච්චතම අවස්ථාව තමයි නිධානය ගන්න මොහොත. ඔහු තමන්ගේ බිරිඳව ඒ බිලි පූජාවට බිලි කරලා ඒ දොර අරින උත්සාහ කරනවා. හැබැයි ඇරෙන්නේ නැති වුණාම ඒ ප්‍රධාන චරිතය තරම් නෙවෙයි අපිත් කලබල වෙනවා. අපි ඇසිය යුතු ප්‍රශ්නේ තමයි ඇයි අපි කලබල වෙන්නේ? ඒ වංශාධිපතියට අමතරව ඇයි අපි කලබල වෙන්නේ? අන්න ලෙස්ටර් ගෙන ආපු අලුත් තැන. විලිය අබේනායක, අයිරීන් මේ චරිත දෙකේම ඔවුන්ගේ අභ්‍යන්තරයේ සිදුවෙන දේ අපිට ඔහු දැනෙන්න සලස්සනෝ මේ චරිත හැසිරෙන ආකාරය. ඒ වගේම ඔවුන්ගේ චර්යාවන් ඔහුගේ කැමරා කෝණයට හසු කරගන්න ආකාරය. නිධානය කියන එකත් ලංකාවේ සිනමා කතිකාව ඇතුලේ මේ වැදගත් කොට සැලකුවේ එහි තියෙන සිනමා භාවිතාව. අපි අනිද්දා උදේ පාන්දරින්ම එහාට පිටත් වෙලා යමු. මොකටද පරක්කු කරන්නේ?
එතකන් ඔයා කිලුටු නොහිටියොත් හොඳයි. චිත්‍රපටියේ දේශපාලන කියවීම කියන එක දැන් තමයි අපේ කතිකාව ඇතුලේ මේ හම්බ වෙන්නේ. නිධානය අද්විතීය සිනමා කෘතියක්. ඒකට සම්බන්ධ වෙච්ච මං හිතන්නේ තිස් අබේසේකරයන්ගේ තිර රචනය ඇත්ත වශයෙන්ම අපිට මඟ පෙන්වීම කළා. ජිබි සෙනනායක අපේ විශිෂ්ටතම කෙටිකතා රචකයා වුණත් මා විශ්වාස කරන්නේ නැහැ නිධානය ඔහුගේ විශිෂ්ටතම කෙටිකතාවක් කියලා. හැබැයි සිනමා මාධ්‍ය සඳහා උචිත වස්තු බීජයක් එහි තිබුණා. එහි තිබුණේ නිධානයක් ලබා ගැනීම සඳහා ලප තුනක් තිබෙන ගැහැණියක් සොයන මිනිසෙක්. ඒ නිධානය ලබා ගැනීම සඳහා එම ගැහැණිය හමු වීට ඇය විවාහ කරගෙන පසු ඇය බිලි දෙනවා. නිධානය ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට නිධානයේ චිත්‍රපටයේදී හමු වෙන්නේ එහෙම කතා පුවතක් නෙමෙයි. අපිට හම් වෙන විලිය අබේනායක ඊට වැඩි සංකීර්ණ ගති පැවතුම් සහිත පුද්ගලෙ. නිධානයේ චිත්‍රපටය නැවත සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කළා. නවතම පිටපතක් විදිහට අවසන් කරපු අවස්ථාවේ වෙනිස් චිත්‍රපට උළෙලෙන් විශේෂ ආරාධනයක් ලැබුණා. World Heritage Premier, ඒ කියන්නේ ලෝක උරුමයේ මංගල දර්ශනයක් විදිහට වෙනිස් චිත්‍රපට උළෙලේ විශේෂයෙන්ම මේ චිත්‍රපටයත් තවත් අති විශිෂ්ට අධ්‍යක්ෂකවරුගේ චිත්‍රපටයකුත් සංරක්ෂණය කළා මේ උළෙලේදී පෙන්වයි. මේ වෘතාන්තය කෙසේ පටන් ගත යුතුදයි මම නොදනිමි. පසුගිය කාලය තුළ සිදු වූ හැම දෙයක්ම එය සිදු වූ අනුපිළිවෙලින් සිහිපත් කර එහෙත් ඒ සිදුවීම් මා මතකයට නැගෙන්නේ එවන් කාල රටාවකට අනුව නොවේ. අන්තිමට මම සුජයෙන් ඉල්ලීමක් කරනවා. ඔව්. අදවත් දිනොද මාත් එක්ක රෝමක් යන්න. මම ඉල්ල නැතුව යන්නේ නෑ සිරිල්. තරහ වෙන්න එපා. නාගරික මධ්‍යම පන්තික අභිලාෂ සිහින අපේක්ෂා සහ ඒ සන්දර්භයන් ලෙස්ටට වඩා සමීප බව ගැන මං හිතන්නේ කිසිම තර්කයක් නැහැ. ඉතින් ලෙස්ටට මේ පරිසරය වඩා සමීප බවත් ඒ ගැන වඩා හොඳින් ඔහු දන්න බවත් ඒ මනෝභාවයන් වඩා හොඳින් ගවේෂණය කරන්න ඔහුට හැකියාව තියෙන බවත් මං කියන්නේ මනෝභාවයන්ට වඩා හැඟීම් වඩා සංකීර්ණ දේවල් ගවේෂණය කිරීමේ හැකියාව ගැන කිසිම සැකයක් නැහැ. බොහෝ වෙලාවට මං හිතන්නේ සිනමා විචාරණ අසින් අවතස්සක්සීරුවට ලක් වෙච්ච රන්සලු චිත්‍රපටිය වගේ දේවල් වැඩේ සිනමා කෘතීන් තුළ මේ ශක්තිය මේ හසු කර ගැනීම මේ ග්‍රහණය වඩා හොඳින් කැපිලා පේනවා කියලා තමයි මම හිතන්නේ. ඔහුගේ අහසින් පොළොවට වැනි චිත්‍රපට, ඔහුගේ කලියුගයේ සහ යුගාන්තය, ඔහුගේ සිනමාවේ ඉතාම විශිෂ්ටතම නිර්මාණ. ඔහු මධ්‍යම ගණයේ ජනප්‍රිය චිත්‍රපටත් හදා තිබෙනවානේ. ඔහුගේ ගොළු හදවත 60 දශකයේ හැදූ හොඳම ජනප්‍රිය චිත්‍රපටය. ගොළු හදවත ලැබූ ආදායම් වාර්තාව කොතරම්ද කිව්වොත් බංකොලොත් භාවයට පත් වෙලා තිබුණු සිනමා සමාගමක් ගොඩගන්ට ඔහුට හැකි වෙනවා. එයින් කියවෙන්නේ ලිස්ටට අවශ්‍ය නම් පුළුවන් සිනමාව හරවත් ආස්වාදයක් ලබා දෙන අතරම වෙළඳ වටිනාකමක් රකගන්න. අපි ඉස්කෝලේ යන කාලේ චිත්‍රපටි හැටියට නරඹනකොට උදාහරණයක් හැටියට කිව්වොත් එහෙම ගොළු හදවත චිත්‍රපටිය නරඹනකොට අපි ඉස්කෝලේ අපිව ඉස්කෝලෙන් තමයි ගොළු හදවත බලන්න මේ එක්කන් ගියේ. මං හිතන්නේ 4-5 පන්තිවල ළමයි එතකොට. ඉතින් ඒ එහෙම තමයි. ඉතින් ලෙස්ටර්ගේ සිනමාවක් අපිට අහුවෙලා තිබ්බේ නැහැ. අපි සිනමාකරුවෝ වෙන්න මේ පටන් ගන්නකොට තමයි මේ චිත්‍රපටි ආපහු මේ නැවත මේ බලන්න පටන් ගන්නේ. ඔයාගේ හිත ඉස්සරත් තිබුණද මාත් එක්ක කතා කරන්න? නෑ මම අදහසක් තිබුණත් නෙවෙයි. බැරෙලොවත් බාන්න බෑ ඔයා බණී කියලා. දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ මේ සිනමා සමස්තය තුළම විශේෂයෙන්ම ඔහු චිත්‍රපටෙ නැගපු නවකතා ඇසුරෙන් ඔහුට එන එක විවේචනයක් තමයි ඔහු මේ නවකතාවල මූලික හරය කිසියම් ආකාරයකට ලුහු කළාය කියන එක. මම හිතන්නේ මේ චෝදනාව වැඩි වශයෙන් මෙල්ල වුණේ බැද්දේගම සහ යුගාන්තයේදී. දැන් ලෙස්ටර්ගේ සිනමා ජීවිතයේ මුල සිටම මේ තිබුණා. ඔහු අපේ ගම, ඒ ජීවිතය, සංස්කෘතිය නොහඳුනන බවට. ඒත් ඔහුගේ චිත්‍රපට සමස්තය අරන් බැලුවාම අපිට පේන එක දෙයක් තමයි ඔහු ක්‍රමයෙන් අපේ මිනිසුන්ගේ ජීවිතය හඳුනාගත් බව. ඒ වගේම අතැඹුලක් ලෙස ඒ සංස්කෘතිය විනිවිද යන්නට ඔහුට හැකියාව ලැබුණ බව. මම හිතන්නේ
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටි ගත්තොත් යුගාන්තය, කලි යුගය, ඒ වගේම ඉහළ මධ්‍යම පන්තිය පිළිබඳ චිත්‍රපටිවල අපිට වඩා පරිණතයි. ඒ මොකද එතුමා ජීවත් වෙච්ච පරිසරය තුළ අපි නොදන්නා තත්ත්වයන් තුළ අපි ඒව හොයාගෙන යනවට වඩා එතුමා දන්නා පරිසරය ඇතුලේ තමයි ඒව හසුරුවලා තියෙන්නේ. ලෝකයේ වෙනස් වෙන අයුරු අපේ අධ්‍යාපනය තුළින් ආර්ථික ක්‍රමයේ සහ අනිකුත් සමාජ වටපිටාවන් වෙනස් වීම තුළ මේ පන්ති ස්වරූපය වෙනස් වෙන හැටි. නිර්ධන පන්තියයි හඳුන්වන එක්තරා ජන කොට්ටාසයක් ඉතාම කෙටි කාල සීමාව තුළදී මේ සමාජ පෙරළිය තුළින් බොහොම බලවත් ශක්තියක් තියෙන ධනය හසුරුවන පුද්ගලයින් බවට පත් වෙනවා. මේ දේ ඔහුගේ කතාව තුළ විශිෂ්ට ලෙස මතු කරනවා. කලි යුගයත් වැදගත් වෙන්නේ අවුරුදු 30කට විතර පස්සේ එමම නළු නිළියෝ දාලා මං හිතන්නේ ඒක ලෝක වාර්තාවක් කියලා කියන්න පුළුවන්. මොකද දැන් පුණ්‍යහින්දනයත් අවුරුදු 30කට විතර පස්සේ ආවේ. අන්දා වැලිව වයස කීයද? මම ආගෙන් බෙහෙත් ගන්න නෙමෙයි ආවේ. කලියුගේ සහ යුගාන්තය වගේ චිත්‍රපටිවල මං හිතනවා චිත්‍රපටි ආඛ්‍යානෙත් ඒ පිටපතෙත් විශාල මේ අඩුලුහුඩුකම් තියෙනවා කියලා අපිට පේනවා. ඒකට හේතුව මං හිතන්නේ ලෙස්ටර් ඒ පිටපත රචකයා ඔහුට මේ අහිමි වීම, රජී සිරිවර්ධන වගේ කෙනෙක්, තිස්ස අබේසේකර වගේ කෙනෙක් මගහැරීම මං හිතනවා මේ ලෙස්ටර්ගේ සිනමාවේ මේ පසුකාලීනව අපිට දකින්න හම්බේන මේ කිසියම් විදිහක ඕලාරිකකමක් තියෙනවා නම් ඒකට හේතුව හැටියට මම දකින්නේ ඒකයි. ගෝඩ් කිං මෙතෙක් ලංකාවේ නිපදවුණ දැවැන්තතම චිත්‍රපටය. ඒ සඳහා ඉදිකරුණු දර්ශනතල, සහභාගි වුණ පිරිස්, තාක්ෂණය අතින් සහ අනිකුත් සියලු පහසුකම් අතින් අපි මීට වඩා බොහෝ පසුගාමීව හිටිය යුගයක 1973 මේ මහා දැවැන්ත චිත්‍රපටය ඔහු මෙහෙවූ. බෙන් කිංස්ලි වගේ කෙනෙක් තමයි මුල් කාශපහට තේරුනේ. ඒවන නොයෙකුත් ප්‍රශ්න තිබිලා අපි ඊට පස්සේ ආපහු පටන් අරගත්තා. ඉතින් මම හිතන්නේ දැවැන්තම චිත්‍රපටය කියන්න පුළුවන් අදට. මේ මොකද ඒකට වැය කරපු මුදල් අද මම හිතන්නේ අපිට ගණන් කරන්නවත් පුළුවන් කියලා. සතිජිත් රාය ඔහු කියලා තිබුණා මම මගේ මුළු ජීවිත කාලයෙන් මම චිත්‍රපටි හදන්නේ වංග භාෂාවෙන් පමණයි කියලා. මට හිතුණා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ද්විභාෂික උගතෙක්. ඒ වුණත් එතුමාගේ සිංහල වශයෙන් හැදූ චිත්‍රපටියක් තරම් දැනුනේ නැහැ. ඒ කියන්නේ ඒකේ හිටිය සූර නළු නිළියෝ ඒ කොම සිනමාව ඇතුළට ඒ සියලුම දේ යොදාගත්තත් ඒ කතාන්දරෙත් අපේ වුණාට අපෙන් පිටස්තරයි කියලා. When part of the body is diseased, it must be purified with fire. Even my own right hand. සත්‍යජිත් රාය, අකිරා කුරසාවා සහ ලෙස්ටර් ජේම්ස් පීරිස් ආසියානු සිනමාවේ පුනරුදයක් ඇති කළ සිනමාකරුවන් ත්‍රිමූර්තිය. ඒ අතර ලෙස්ටර්ගේ සිනමා භාවිතාව ලාංකික නව සිනමා පරපුරකට අක්මුල් සොයා දෙමින් ඔවුන්ට ජීවය එන්නත් කළ පුරෝගාමී දායකත්වය. අධ්‍යක්ෂකවරයෙකුට තියෙන සුවිශේෂම දේ මේ කැමරා කෝණය කොතන තිය යුතුද කියන එක. එක එක අංශවලින් ඒ ගන්න රූප ඔහුටම මං හිතන්නේ තියෙන ඒ සුවිශේෂය මං හිතන්නේ මට වුණත් අවුරුදු මම ෆිල්ම් 20ක් ඔහුත් එක්කලා වැඩ කරලා තියෙනවා. මගේ ෆිල්ම් 10ක් කෙරුවත් මං හිතන්නේ මට ලඟ වෙන්න බෑ කියලා. ලෙස්ටර්ගේ සිනමාව ධ්‍යානශීලී සිනමාවක්. මනෝභාවයන් සහ හැඟීම් කෙරෙහි නාභිගත වූ සිනමාවක්. අපි රඟපාන තලය වුණත් හරි නිශ්චලයි. කිසිම ශබ්ද බද්ධයක් නැහැ. ඔහු මං හිතන්නේ ඔහුගේ කටහඬවත් ඇහුන්නේ නැති වුණත් හැමෝම අර තියෙන ගරුත්වය නිසාදෝ මන් දන්නේ නැහැ. බොහොම නිශ්චලව කිසිම කලබලයක් නැතුව
ඒ කරන කාර්යය හොඳට උනන්දුවෙන් ආදරෙන් කරනවා. ඒ හැඟීම ඒ මනුස්සයාගේ ඒ ඒ තියෙන මේ හැකියාවල් උපුටලා ගන්න ඔහුට මං හිතන්නේ මේ උපතෙන් ආපු ශක්තියක් තමයි. ඒක හරි අමාරුයි කියන්න මොකද්දෝ කියන්නේ. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාවේ තියෙන සිනමාන් රූපී සංයමය ඉතාම වැදගත්. ඒකෙන් රූප රචනාව ඇතුළේ ඒ සංගමය, ඒක මට බොහෝදුරට අකිර කුරුසෝව හරහා දකින්ට ලැබෙන ලක්ෂණ. මුදු සීමාවෙන් එහා ඔහුට ඇමතීමේ හැකියාව ලැබුණේ එම චිත්‍රපටි රූප බසින්ම, සිනමාවට අනන්‍ය වූ බසින්ම, දෙබසින් තොරව රූපේ වෙනත් ඕනෑම රටක අයෙකුට මේ ජීවිත නැත්තම් මේ චිත්‍රපටිවලින් නිරූපණ ජීවිත රසවිඳීමට දුන් හැකියාව නිසයි. කයිරෝ අන්තර්ජාතික චිත්‍රපට වලට ගියා ආසින් බලෝට චිත්‍රපටිය සමට. මේ හින්ද කවුරුත් දන්නේ නෑ. ඉතින් මම හිටියේ කයිරෝ එකේ ලොකුම හෝටල් එක. මාව පුවත් පත්වලින් ඇවිල්ලා සාකච්ඡාව කළා. මේ මගේ ගැන නෙමෙයි, මොකද ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට ගැන. අපි චිත්‍රපටියක් බලනකොට ඒ චිත්‍රපටිය ඇතුලේ තියෙන විවිධ වූ තාක්ෂණික අංශ පිළිබඳව අපගේ අවධානය, සිනමා රසිකයින්ගේ අවධානය දිනාගැනීමට සමත් වුණු ඒ පිළිබඳ අවධානය ඒ අවධානය නිරන්තරව දිගටම රැකගත්, ඒ වගේම විචාරකයින් විසින් ඒ අවධානය රසිකයාගේ විඥාණයට තදින් බලපෑම් කළ හැකි තත්ත්වයක් ගොඩ නැගු සිනමාකරුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්. මේ පුරෝගාමී සිනමාකරුවා දෙවැනි පරම්පරාවේ සිනමාකරුවන්ට වසන්ත බේසේකර, ධර්මසේන පතිරාජ, සුගත පාල් සෙනරත්යාපා, ඩී.බී. නිහාල්සිංහ වැනි සිනමාකරුවන්ට විශාල බලපෑමක් කරා. ඒ වගේම තුන්වැනි පරම්පරාවේ සිනමාකරුවන් වන මම, අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ඇතුළු තවත් පරම්පරාවකට ඔහුගේ චිත්‍රපටි බලපෑමක් කරා. ඒ වගේම මම විශ්වාස කරනවා ඊළඟට එන පරම්පරාවල් ඔහුගේ සිනමාව අරුත් සොයාගනීවි කියලා. ඔහු නව පරපුර පිළිගන්නේ දෑත විදාගෙන. අශෝක හඳගමගේ මේ මගේ හඳයි චිත්‍රපටය බිහි වුණු ගමම්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා තමයි පළමුව කියන්නේ. මේක තමයි අපේ සිනමාවේ තුන්වෙනි කැරල්ල. ඒ හඳුනා ගැනීමේ ශක්තිය විතරක් නෙමෙයි, ඒ විවෘත ප්‍රකාශ කිරීමේ ශක්තියත් උඩ තිබුණා. ලෙස්ටර් අපි නිකන් පූජනීය චරිතයක් හැටියට මේ අපි අදහන චරිතයක් හැටියට අපි ගන්නවා. නමුත් ඒ ඇදහීමට එහා ගිය විචාරාත්මක කියවීමක් ඔහුගේ භාවිතාව ඇතුළේ අපිට මේ මතු කර ගන්න පුළුවන් වෙනවා. ඒක අපේ සිනමා සංවාදය ඇතුළේ ගිලිහිලයි තියෙන්නේ. බොහෝ දෙනා සිනමා කරුවෙක් හැටියට ඔහු ගැන කතා කරද්දී අමතක කරනවා ඔහු පෙනී සිටිය කරුණු ඔහුගේ ජීවිත කාලය තුළ. ප්‍රධාන වශයෙන්ම 950 ගණන්වල සිටම ලෙස්ටර් හඬ නැගුවා මේ රටට සිනමා සංරක්ෂණාගාරයක් අවශ්‍ය බව. ඔහු දැන සිටියා මේ චිත්‍රපට සියල්ලම අනාගත දවසක විනාශ වෙන බව. චිත්‍රපටි කරුවෝ වශයෙන් අපි කනගාටු වෙනවා. අපි අපේ චිත්‍රපටි රැකගන්න අපි දරන ප්‍රයත්නය තුළ අපිට මේ වර්ණ විනාශ වීම අපිට ඒකට කරන්න දෙයක් නැහැ. දැන් මගේම චිත්‍රපටිය ඇතුලේ හැම මොහොතකම මාත් කල්පනා කරනවා අපේ සිනමා පුරෝගාමිය කියපු ඒ මෙහෙවර අද දක්වාම මේ රටේ ඉෂ්ට වෙලා නැහැ. මේ රටේ තරුණයන්ගේ චිත්‍රපටිවලට බලධාරීන්ගේ උදහසට ලක්වූ මොහොතේ විශේෂයෙන්ම අශෝක හඳගමගේ මට මතකයි මේ මගේ සඳයි අක්ෂරයේ චිත්‍රපටි උදහසට ලක්වන මොහොතේ ලෙස්ටර් තරුණ සිනමාකරුවන් වෙනුවෙන් හඬ ගෑවා. මේ ලෙස්ටර් කියන්නේ ඇත්තටම පාන්දරෙන් ඇහැරිලා චිත්‍රපටියක් බලන, ලෝකයේ සිනමාව පිළිබඳව කියවන, අහන දකින ලෝකයේ සිනමා කරුවන් එක්ක සිනමාවට සම්බන්ධ පුද්ගලයින් එක්ක නිරන්තරයෙන් සම්බන්ධකම් පවත්වන චරිතයක්. එහෙනම් ඔහුට තියෙනවා මේ හැම වෙලේම යාවත්කාලීන වෙච්ච දැනුමක්. ඔහුට සිනමාවෙන් තොර එච්චර ලොකු ජීවිතයක් නෑ. අර පස්ස මම පැල කරලා කියන පන්සලින හාමුදුරු නමක් වගේ කියලා එයාට කෑම බීම ටික දෙනවා නම් මේ
පොත්පත් කියවනවා සිනමාව ගැන, සිනමාව බලන්න, චිත්‍රපටි බලන්න ඕන තරුණගේ චිත්‍රපටයක් කවුරු හරි ගෙනාවොත් ඒක ඉතා උනන්දුවෙන් බලනවා. දැන් එයාගෙන් ඇහුවොත් 1900 ආවල් චිත්‍රපටියේ කවුද අධ්‍යක්ෂකනේ, ඒ ඔක්කොම තියෙනවා, කතා විතරක් නෙමෙයි අදහසක් කියනවා. ඉතින් ඒ වගේ යාට හරි දැනුමක් තියෙනවා. දැන් මොකද චිත්‍රපටි නැරඹීමෙන්ම, චිත්‍රපටි කෙරීමෙන්ම, චිත්‍රපටි අධ්‍යක්ෂවරු ඇසුරු කිරීමෙන්ම එයාට වැටහීමක් ඇති වෙලා තියෙනවා. දැන් මේක කොහොමද කළ යුත්තේ කියලා. අධ්‍යක්ෂකවරයෙක් සහ සංස්කාරකවරයෙක් අතර සම්බන්ධයකුත් වෙනවා, අනිත් පැත්තෙන් සැමියා සහ බිරිඳ අතර සම්බන්ධයකුත් වෙනවා. ලෙස්ටර් මේ කපල් එක හැටියට ගත්තොත්, ලෙස්ටර් කියලා කියන්නේ අපේ රටේ සිමන් දිබුවා සහ සාත්‍රේ වගේ කපල් එකක්. එක පැත්තකින් ෆිලොසොෆිකල් නැති වුණත් ඒගොල්ලන්ගේ මීඩියම් එක ඇතුලේ ඒ වගේ කපල් එකක්. මේ අවුරුදු 50 තුළ අපේ අතර මං හිතන්නේ පුදුම බැඳීමකුයි ගෞරවයකුයි එකිනෙකාට තියෙනවා, තිබුණා. ඒ වගේම මට එහුවගේ පුද්ගලෙක් එක්කල මේ අවුරුදු 50 ගතකරන ලැබුණ එක මං හිතන්නේ මගේ පෙරපිනක් කියලා හිතනවා. සිනමාව යනු හුදු විනෝදාස්වාදයේ සපයන මාධ්‍යයක් නොව, මිනිස් සම්බන්ධතා ඔස්සේ ජීවිතයට එබී බලන සංස්කෘතික හා ආත්ම ප්‍රකාශනයක් බව පසක් කොටගත් මේ පරිණත සිනමා කරුවා දශක 5ක් තිස්සේ ශ්‍රී ලාංකික ජීවිතය සුලලිත රිද්මයකින් සිත්තම් කළා. ලෙස්ටර් නොහිටියා නම් මොකද වෙන්නේ? ලෙස්ටර් නොහිටියා නම් අපි ආධ්‍යාත්මික වශයෙන්, සංස්කෘතික වශයෙන්, සමාජයේ වශයෙන් මීට වඩා හුඟක් දුප්පත් මිනිස්සු. දේශීයත්වය තුළින් අපේ සිනමාව ඉහළට ඔසවලා, අපේ දේශීය ලකුණ, අපේ අනන්‍යතාවය අපේකම රැකගෙන, ඔහු මුළු ලෝකයේම ගෞරවය සිංහල සිනමාව, එහෙම නැත්නම් ශ්‍රී ලංකා සිනමාව කියලා සිනමා කලාවක්, එරටට අනන්‍ය වූ සිනමා කලාවක්, ගෞරවණීය සිනමා කලාවක් තියෙනවා කියන එක මුළු ලෝකයටම හඳුන්වලා දුන්නා. මේ ළඟදී මම දැක්ක ඔහුට පොතක් පිළිගන්වලා තියෙනවා. එහි සඳහන් වෙලා තිබුණා 90 ඇති තරුණයා ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙත කියලා. 90 දිත් එවැනි දෙයක් අසාගන්නට ලැබීම මොනතරම් වාසනාවක්ද. දැන් එතුමා ක්‍රියාත්මකව චිත්‍රපටි නොකලත් ඒ පහන් තැඹ තාම දැල්වෙනවා ආගේ චිත්‍රපටිය තුළින්. හොඳ චිත්‍රපටි කරන්න ඕන අයට ගත යුතු මඟ පෙන්වීමට ඒ පහන්තම දැල්වෙන. අපි අහලා තියෙන දෙයක්නේ රුසියානු සාහිත්‍යයේ බිහි වෙන්නේ ගොගොල්ගේ හිම කබායෙන් කියලා වල. ඒ වගේ මම අදත් අවිවාදයෙන්ම කියනවා ලංකාවේ සිනමාව මේ බිහි වෙන්නේ ලෙස්ටර්ගේ ලේඛකයාවෙන් තමයි කියලා. ඉතින් ගැටලුව තියෙන්නේ ජාතියට මේ තරම් ආදරය කරන යුගයකදී ඒ ජාතියේ පහන් ටැඹවල් සංරක්ෂණය කරගන්න අපිට අය ආසාවක් එන්නේ නැත්තේ කියලා. මම එක ප්‍රශ්නයක් ඇටිදී ඔබ ඉස්සරහට තියලා මම නතර වෙනවා. ඔහු නියතමානි අවංක මේ ලංකාවේ පොළවේ පය තියලා ඉන්න සිංහල පුද්ගලයෙක්. අනාගත සිනමා කරුවන්ට පූර්වාදර්ශය සහ පරමාදර්ශය බවට පත් උනේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒ නිසා ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු අපේ සිනමාවයි. අපරිමිත මෙහෙවරක් කළ මේ මහා කලාකරුවා තමා සකස් කළ සිනමා කලා වගා භූමිය තව තවත් වර්ණවත් කරන යෝන් හා වැඩිහිටි ජනී ජනයා දෙස සතුටු සිතින් බලා සිටින්නේ තවුස් දම්පිරූ මුනිවරයකුගේ කරුණාබර දෑසිනේ.